साधु 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 समन्था चक्रवाली सु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से अति गौरवनीय पूजनीय महासंघरत्न अवसराई එවගේ මද මේ අන්තර්ජාලය ඔස්සේ මේ සූම් තාක්ෂණය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ ධර්මය ශ්‍රවණය කරන්න එකතු වෙලා ඉන්න ලංකාවාසීන් වගේම ලෝකේ පුරා ඉන්න ශ්‍රී ලාංකික බොහෝ පිරිසක් අද මේ වෙනකොට අපේ රට ගැන අපේ මාතෘභූමිය මේ ලංකාව ගැන බොහොම හැඟීමකින් අපේ රටට ආශිර්වාද කරන්න සූදානම් වෙන වෙලා. පිංගතුනි අද මේ වෙලාවේ අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධර්මය පිහිටි අද මේ වෙනකොට ලෝකයේ වැඩිපුරම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින අපේ බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් වැඩම කරලා බුද්ධ ස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වෙච්ච ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ සක්‍ර දෙවියන්ට දේශනා කරපු පතිට්ටිසන්ති දේවේන්ද ලංකායම් මම ශාසන මගේ සම්බුද්ධ ශාසනය මේ ලංකා භූමිය බොහෝ කාලයක් ආරක්ෂා වෙනවා කියලා ඒ දේශනා කරපු බුද්ධ වචන සත්‍යයි. ඉතින් ඒ නිසා එවැනි උතුම් පුණ්‍ය භූමියකට මේ විටින් විට ඇතිවෙන මේ අවාසනාවන්ත විපත් අද මේ වෙනකොට අපි මුහුණ දීලා ඉන්නේ ඒ වගේම විපත්තිදායක කාල පරිච්ඡේදයක් තුළ. විශේෂයෙන් ඔබට හිතෙන්න පුළුවන් ඇයි අපේ රටට මෙහෙම වෙන්නේ? ඇයි අපිට මෙහෙම වෙන්නේ? මේ තරම් පින්කම් කරන මේ තරම් පූජනීය ධාතුන් වහන්සේලා වැඩ ඉන්න දළදා වහන්සේලා වැඩ ඉන්න දළදා පෙරහැරවල් පවත්වන බොහොම ශ්‍රද්ධාවෙන් මිනිස්සු ගුණධර්ම පුරන රටට ඇයි මේ තරම් විපත් ඇති වෙන්නේ කියලා. පින්වතුනි අපේ රටේ ඉතිහාසයේ ඉඳන් අපේ බුදුරජාණන් වහන්සේ දඹදිව බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමිය මත සම්බුද්ධත්වයට පත් වෙනකොටත් අපේ රට යක්ෂයන්ට ග්‍රහණය වෙච්ච රටක්. අමනුෂ්‍යයන්ට ග්‍රහණය වෙච්ච භූමියක්. එනිසායි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසයේ මයංගනේට වැඩම කරලා මුලින්ම කරේ. එදා ලංකා භූමියේ මේ මිනිස්යන්ව යටපත් කරගෙන හිටපු මේ අමනුෂ්‍ය පිරිස යක්ෂ පිරිස ගිරි දිවයින නමින් දූපතක් බුදුරජාණන් වහන්සේ ඉරදී මවලා මේ අක්ෂයන් ගිරි දිවයිනට පළවා හැරලා උන්වහන්සේ ඉරදි බලෙන් මේ ගිරි දිවයින මේ භූමියේ මහා සාගරයේ ඈතට උන්වහන්සේ යවලා ලංකා භූමිය වටා තුන් වළල්ලක් බුදුරජාණන් වහන්සේ ප්‍රදක්ෂිණා කරමින් මේ භූමිය ආරක්ෂා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වෙනි අවුරුද්දේ නාගදීපේට වඩා වැඩම කරන්නේ එදත් ඇති වෙන්න ගිය මේ පුටුවක් නිසා මිනි පළඟක් නිසා ඇති වෙන්න ගිය මේ රජ දරුවන් අතර එදා චූලෝදර මහෝදර මේ රාජකීය මේ නාග පිරිස අතර මිනි පළඟක් පුටුවක් නිසා මරා ගන්න ගිහිල්ලා ඒ වෙලාවේ ඒ දෙපසට එකතු වෙච්ච විශාල පිරිසක්
මේ මිනි පළඟ නිසා මරාගෙන විශාල මනුස්ස සංහාරයක් වෙන බව බුදු ඇසින් දැකලා බුදුරජාණන් වහන්සේ වැඩම කළ මේ ආරවුල සංසිද්ධිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි අවුරුද්දේ ලංකාවට 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කරලා කැලණිය ඒ වගේම උතුම් සිරිපා සටහන පිහිටි භූමිය ලංකාව පුරා 11ම ස්ථාන අනිකුත් හැම තැනකම වැඩම කරමින් සමාපත්තියෙන් වැඩ ඉඳලා අපේ රටේ බොහෝ ස්ථාන පූජනීයත්වයට පත් කරා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගණනකට පස්සේ 3 වෙනි ධර්ම සංගායනාවේ පසුයි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා ලංකාවට වැඩම කරලා මේ ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරන්නට ඉදු ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙවුනාවේ නිරූපණය කරලා එදා දෙව්ලොව සිළුමිණි මහා සෑයේ වැඩ සිටිය දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලගෙන පැමිණිලා අනුරාධපුර ථූපාරාම මහා සෑයේ ඉදි කරලා තැන්පත් කරලා මේ ලංකා භූමියේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්ථාපිත කරමින් මහරහතන් වහන්සේලා සිය දහස් ගණනින් එදා ලංකා භූමියේ බිහි වෙලා සම්බුද්ධ ශාසනය පිහිටියා. පින්වත්නි අතීත රජදරුවෝ බොහෝ සද්ධාවන්ත රජවරු විටින් විට පහළ වුණා. ඒ වගේම අපේ රටේ ඉතිහාසය ගත්තාම නොඑක් ආක්‍රමණ දකුණු ඉන්දියානු ආක්‍රමණ ඔබ දන්නවා එලාර අනුරාධපුර පූජා භූමිය ඒ පූජනීය මහා සෑයවල් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පවා පිහිටි ඒ භූමිය අවුරුදු ගණනාවක් ඒවා යටත් කරගෙන පාලනය කරන්නට ඉදී වුණා. මිනිසුන්ට ගිහිලා පින්කම් කරන්න වන්දනා කරන්නවත් ඒ කාලේ පරිසරයක් නැති වුණා. දුටුගැමුණු රජතුමා එදා මේ රට එක්සේ සත් කරලා මිරිස වැඩි මහා සෑය යුද බිමට සර්වඥ ධාතුන් වහන්සේලා තමයි ඉදිරියෙන් ජයකොත්ති තැන්පත් කරගෙන අරගෙන ගියේ. ඒ වගේම රුවන්වැලි මහා සෑය ආදී මහා සෑයවල ඉදි කරා. අපේ ඉතිහාසෙ ගත්තොත් විටින් විට මේ සම්බුද්ධ ශාසනයේ පවා මේ රටේ මිනිස්සු පවා හැමදාම පින්කම් කර කර ස්වාමීන් වහන්සේලාගෙන් බණහමින් සම්බුද්ධ ශාසනයේ දිගට එක ක්‍රමයකට ගලාගෙන බැබලීගෙන ආපු භික්ෂු පරම්පරාවක් සහ රටේ ශාසනික දියුණුවක් අපේ රටේ ඉතිහාසෙ තිබිලා නැහැ. ඉතිහාසයේ තුල සමහර කාලවල හිතාගන්න බැරි විදිහට මිනිස්සු දරුණු වෙලා තියෙනවා අපේ රටේ මිනිස්සු. අනුරාධපුර යුගයේ ඔබ අහලා ඇති මිනිස්සු බණ අහන්න කොච්චර ශ්‍රද්ධාවෙන් නැඹුරු වුණාද කියලා තිස්ස මහරාමේ ඉඳන් මිනිස්සු පයින් යනවා කියලා ඔබ අහලා ඇති අනුරාධපුරේට අරියවංශ දේශන අහන්න. ඒ තරම් මිනිස්සු ධර්මය හොයාගෙන ගිය රටක්. හැබැයි වලගම්බා රජුරුවන්ගේ කාලෙ වෙනකොට අවුරුදු 12ක් ඇති වෙච්ච ඒ සාගතයේ ඒ මහා නියගේ අවසාන මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙනකොට මිනිස්සු මහා දරුණු සත්තු මට්ටමට පත් වුණ අපේ රටේ මිනිස්සු. අපිට හිතා ගන්නවත් බෑ අපේ ඉතිහාස සිදුවීම් සමහර දේවල් අධ්‍යයනය කරනකොට කැලෑවල් වල තනි තනියෙන් බණ භාවනා කරපු ස්වාමීන් වහන්සේලා පවා මිනි මස් කන කණ්ඩායම් වලට අපේ රටේ ගොදුරුණා කියලා අපේ ඉතිහාසෙ කියනවා. ඒක ඇත්තම කතාව. හාමුදුරුවරු පවා අපේ රටේ ඇතැම් මිනිස්සු එදා බැමිණි තියාසාය කාලේ මරාගෙන මස් කාලා තියෙනවා. ඒක තමයි මිනිස්යාගේ ස්වභාවය. සමහර වෙලාවට වැඳගෙන සාදු කියාගෙන බොහොම සද්ධාවෙන් පින්කම් කරගෙන ගුණධර්ම පුරාගෙන මිනිස්යාගේ සද්ධාව වැඩිනවා වගේම සමහර කාලේනවා මිනිස්සුන්ට ද්වේෂය, වෛරය, කේන්තිය ඒ අසත්පුරුෂකම් බලවත් වෙලා මිනිස්සුන්ගේ මනස අමනුෂ්‍ය ග්‍රහණය වුණා වගේ යක්ෂාවේශ වෙන ස්වභාවයකට මිනිස්සුන්ගේ මනස පත් වෙනවා. අපේ රටේ ඉතිහාසයේ ඔවැනි විපත් රාජසිංහ රජුරුවන්ගේ කාලේ
ඔබ සිහි කරන්න අපේ ඉතිහාසේ. ඒ තුළ තමයි අපිට මේ වර්තමානය ඇතිවෙන තත්ත්වලට නුවණින් බුද්ධියෙන් මේවා දැකලා අපිට විසඳුම් හොයාගන්න පුළුවන් වෙයි. අධර්මිෂ්ට රජවරු විටින් විට අපේ රටේ පහළ වෙනවා. ධර්මිෂ්ට රජවරු මහා බෝධිසත්ව පින් ඇති රජවරු පහළ වුණා වගේමයි සීතාවක රාජසිංහ රජුරෝ එදා භික්ෂුන් වහන්සේලා මරන්න රාජ අනදුරු පන්සල් ගිනි තියන්න අනදුරු විහෙර විහාර පොත්පත් ගිනි තියන්න අනදුරු භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් රාජ බටේ යොදවලා කපලා කොටලා මරපු රටක් මේ. අවසානයේ ඔබ අහලා ඇති ගණින් වහන්සේලාගේ යුගයක් බිහි වුණා. එක ස්වාමින් වහන්සේ නමක් හොයාගන්න නැති බොහෝ ඉතුරු වෙච්ච අය ජීවිත බේරගන්න සිවුරු ඇරලා කුඹුරු වතු පිටි කරගෙන හැබැයි උන්වහන්සේලා පොත්පත් ටික රැකගත්තා. ගණින් වහන්සේලා පවා එදා තිබිච්ච දහම් පොත්පත් රජවරු මේවා පන්සල් පිටින් ගෙන තියෙනකොට රාජ අණ යටතේ ඒවා අරගෙන ගිහිල්ලා ගස් බිනවල ගල් ගුහාවල් වල මැටි ගහලා ඉතිහාසෙ හැංගුවා කියලා සඳහන් වෙනවා. මේ දහම් පොත් ටික අනාගත පරම්පරාව වෙනුවෙන් හරි උන්වහන්සේලා ආරක්ෂා කරගත්තා. ඊට පස්සේ කාලයකට පස්සේ ආයම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් පහළ වෙලා රට සාමාන්‍ය මට්ටමට පත් වෙන බොහෝ කාලයක් යනවා. එවැනි අවාසනාවන්ත අධර්මිෂ්ඨ යුග ඇති වුණාට පස්සේ ආයමත් හොඳ රජ කෙනෙක් පහළ වෙනකොට අපේ රටේ ඉතිහාසය සඳහන් වෙන්නේ අර සිවුරු ඇරලා කුඹුරු වතු පිටි කරගෙන හිටපු අය රෙදි හොයාගෙන සිවුරු හැටියට හදාගෙන පඳු ගහලා සිවුරු පොරව ගත්තා. හැබැයි මහණකම් එහෙම ලැබෙන්නේ නැහැ. අවුරුදු ගණනාවක් සිවුරු ඇරලා කුඹුරු වතු පිටි කරගෙන හිටපු පිරිස තනියෙන් සිවුරු පොරවගෙන ආයි මහණකමක් එහෙම ලැබෙන්නේ නැහැ. උන්වහන්සේලාට දැන් අලුතෙන් පැවිද්ද අවශ්‍යයි. උපසම්පදාවක් ධර්ම විනයානුකූලව අවශ්‍යයි. ඒ නිසා එදා අපේ රටේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේලා මොන තරම් ජීවිත කැපකිරීමක් කරාද කියන්නේ අද වගේ දියුණු තාක්ෂණයක් අද වගේ යන්න පුළුවන් නැව් මේ වගේ යාත්‍රා තිබුණේ නැහැ. උන්වහන්සේලා පාරු හදාගෙන තරු දිහා බලාගෙන දිසාවල් හොයාගෙන අද අපි හඳුන්වන බුරුමේ තායිලන්තේ මේ රටවල් වලට පාරු වලින් පිටත් වුණා. උපසම්පදා වෙලා සාසනේ ලංකාවේ පිහිටවන ඔය යන ගමනේ කී දෙනෙක් නා මගදී බෝට්ටු පෙරලිලා ස්වාමීන් වහන්සේලා අපවත් වෙන්නේ නැද්ද අපේ රටේ? ඔය අතර සමහර අය ඔය ගිය කණ්ඩායම් අතර සමහර අය සියම් දේශයට තායිලන්තේ තියෙන සියම් දේශයට ගොඩ ගැහුවා. එහි වැඩ හිටිය ස්වාමීන් වහන්සේලාට කාරණා විස්තර කියලා උන්වහන්සේලාගෙන් පැවිදි වෙලා උපසම්පදාව ලබාගෙන ආපහු ලංකාවට කොහොම හරි කන බේරගෙන උන්වහන්සේලා වැඩි. ඒ විදිහට තමයි සියම් නිකාය හැටියට මේ රටේ ওই නිකාය බේද ඇති වුණේ. ඊට පස්සේ අපි දන්නවා රාමඤ්ඤ දේශයට ගියාය. එහෙන් උපසම්පදාවේ ලාවා රාමඤ්ඤ නිකාය ඇති වුණා. අමරපුර ප්‍රදේශේ අද බුරුමේ තායිලන්තේ ওই නගර අතීතයේ ඒ ඒ ප්‍රදේශවලින් ඒ ඒ ප්‍රදේශවල වැඩ සිටිය ඒ රටවල්වල පූජනීය මහා සංඝරත්නයෙන් උපසම්පදාවල් අරගෙන ඇවිල්ලා අපේ රටේ සම්බුද්ධ ශාසනය අර නැත්තට නැති වීගෙන ගිහිල්ලා යන්තම් පොත්පත් ටික විතරක් බේරගත්ත ඒ ශාසනය ආයමත් පිහිටෙවෝ. ඔය බැමිණිතියා සාය කාලේ මේ ධර්මයේ රැකගන්න උන්වහන්සේලා ගත්ත වෙහෙස උන්වහන්සේලා නැගෙනහිර මුහුදු විර ලයිනේ වැටකීයයිස්ම වළඳමින් උඩුවැලි අතට මුහුදු වතුරයි වැටකීයයි ස්මයි බොහෝ දෙනෙකුට සමහර තනි තනි කැලෑවල හිටපු ස්වාමීන් වහන්සේලා මිනිමස් කන කණ්ඩායම් වලට ගොදුරුවේ එවැනි පරිසරයක් තුළ ධර්මය ආරක්ෂා කරගත්තේ. ඊළඟට ඔබ හිතන්න අද අපි කවුරුත් බොහොම සද්ධාවෙන් වන්දනා කරන පොද පූජා කරන මේ තුන් ලෝකයේ තියෙන පූජනීය මහා සෑය රුවන්වැලි මහා සෑය අවුරුදු සිය ගණනක් මහා කැලේකින් වැහිලා ගියා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණත් එක්ක. ඔබ අන්තර්ජාලයට ගිහිල්ලා රුවන්වැලි මහා සෑය
කියලා හොයනකොට ඔබට ආවේ 1860 ගණන්වල මට මතක හැටියට 64 ආයේ මම රුවන්වැලි මහා සෑය හොයාගන්නකොට කැලේ මැද්දේ ගරා වැටිච්ච පස් කන්දක් වගේ පූජනීය මහා සෑයවත් අද අනුරාධපුරයේ අද අපි දකින පූජනීය මහා සෑයවත් පොළොන්නරුවේ පූජනීය මහා සෑයවත් අතීත රජවරු සම්බුද්ධ ශාසනය වෙනුවෙන් 13 වහන්සේලා තැන්පත් කරපු පූජනීය මහා සෑයවල් කැලෑවල් වලින් වැහිලා ගියා. රුවන්වැලි මහා සෑය පවා අපේ රටේ මිනිස්සුන්ට අවුරුදු 100 ගණනක් අමතක වෙලා මහා කැලේකින් වැහිලා ගියා කියන්නේ. ඔබ හිතන්න අපේ රටේ විටින් විට ඇතිවෙච්ච මේ ව්‍යසන විපත් මොන තරම් දරුණු විදිහට බලපාලද? පින්තුනි ධර්මයේ බැබලිච්ච යුගවල පවා ඒ ඇතිවන සමහර විපත් සමහර වෙලාවට ස්වභාවික විපත් හැටියට විපත් ඇති වෙයි. දැන් බැමිණිතියා සාය ඇතිවෙච්ච වෙලාවේ රහතන් වහන්සේලා පවා ඔබ අහලා ඇති සිතුල් පව්වේ වැඩ සිටිය 12,000ක් මහරහතන් වහන්සේලා දානිය නැතුව පිරිනිවන් පානවා යාල මහ කැලේ. ඒ වගේම තිස්ස මහරාමේ වැඩ සිටිය 12,000ක් මහරහතන් වහන්සේලා ඒ සමගම පිරිනිවන් පාන 24,000ක් මහරහතුන් තිස්ස මහරාමේ සිතුල් පව්වේ වැඩ සිටියා කියන ඒ කාලේ. එතකොට දහස් ගණන් රහතුන් වැඩ සිටිය භූමිය එවැනි ස්වභාවික විපත් විටින් විට ලෝකයේ ඇති වෙනවා. ඒ නිසා පින්වතුනි අපේ රටේ ඉතිහාසයේ ඉතිහාස පොත්වලේ නේ දැන් ඔබ මේ බණ අහන ඔබට ඔබේ ජීවිත කාලේ සමහර වෙලාවට වයස අවුරුදු පුංචි දරුවෝ නෙමේ වැඩිහිටියෝ ගත්තොත් අවුරුදු 50 60 70 80ට ආසන්න කියලා හිතමු. ඔබට ඔබේ ජීවිතයේ ලංකාව දිහා අපේ රටේ ඉතිහාසය දිහා ගන්න ඔබ දන්න ඉතිහාසය හැමදාම මේ සම්බුද්ධ ශාසනය බැබලීලා මේ ලංකාවේ තිබිලා නැහැ. සමහර වෙලාවට අවුරුදු 7-8ක් අවුරුදු 10ක් හොඳට පින්කම් කරගෙන මිනිස්සු ගුණධර්ම පුරාගෙන රටේ බොහොම සම්බුද්ධ ශාසනය තුල ගුණධර්ම පුරන පිරිසක් කටයුතු කර ආයි මොකක් හරි විපතක් ව්‍යසනයක් කැරැල්ලක් ඇති වෙලා අවුරුදු කීපයක් මිනිස්සුන්ට බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඔය 70කී ඇති වෙච්ච අරගල 80ට 89 ඇති වෙච්ච මේ භීෂණ යුගයේ ඊළඟට ඇති වෙච්ච ඔය ජූලි කලබල ඔබ බලන්න ඔබේ ඉතිහාසයේ තුර සුනාමි ව්‍යසන 30 අවුරුදු යුද්ධය මේ යුද්ධය අවසන් වුණාට පස්සේ පසුගිය අවුරුදු ගණනාව අපේ රටේ විශාල වශයෙන් සම්බුද්ධ ශාසනය තුල බැබලිච්ච කාලය. අපි දන්නවා කොච්චර මිනිස්සු ඔබ පහුගිය කාලේ රුවන්වැලි මහා සෑය ළඟට ගිහින් බැලුවනම් දවසකට කී දෙනෙක් කපරු පූජා කරනවා. දස දහස් ගණන් පිරිස ඒ භූමිය වඳින්න දවසකට මොනතරම් පිරිසක් සාමාන්‍ය දිනවල පවා පැමිණෙනවද? ලංකාවේ මිනිස්සු පුදුම සද්ධාවෙන් පූජනීය සිද්ධාස්ථාන වන්දනා කරමින් මහා පින්කම් කරමින් ලක්ෂ ගණන් මිනිස්සු එකතු වෙලා මහා පින්කම් වලට මහා සෑ වන්දනාවල් වලට එකතු වුණා. ධාතුන් වහන්සේලා වන්දනා කරන්න, ධාතු වන්දනා පින්කම්, ධර්ම දේශනා භාවනා පැත්තෙන් වේවා, ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න අය. මේ හැම පැත්තකම රටේ විශාල ප්‍රබෝධයක් සාසනික දියුණුවක් පසුගිය කාලය තුල ඇති වීගෙන ආවා. දැන් මේ ඇතිවෙච්ච අවාසනාවන්ත කාලේ දැන් ඔබ හිතන්න 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමග අප්‍රේල් මාසේ ඇතිවෙච්ච වෙසක් අපිට නැති වුණා 2019. බොහෝ පින්කම් කරන්න පිරිස සංවිධානය කරගෙන හිටපු පින්කම් එදා නවත්තන්න සිද්ධ වුණා. අවි ආවිද අහුවෙනකොට කඩු කිනිසි තියාගෙන පිරිසක් සූදානම් වෙනකොට මහා විපතකට ඒවා තැන් තැන් වලින් අහු වෙනකොට මිනිස්සු බය වුණා. පන්සල් වලට යන්න සීල් ගන්න පින්කම් කරන්න රට පුරා කෙරෙන වැඩසටහන් වෙසක් පොසොන් ඇසළ දක්වාම මේක බලපෑවා.
ඊළඟට 2020 2021 පසුගිය අවුරුදු දෙකම අපිට වසංගතයක් එක්ක වෙසක් කාලේ ගෙවල් වලට වෙලා මිනිස්සු සීල් ගත්තා. මේ කොරෝනා වසංගතය නිසා වෙසක් පොසොන් නැසල මේ පින්කම් ඒ වගේම ලංකාව පුරා මිනිස්සු සංවිධානය කරලා සිදු කරන මහා පින්කම් සියල්ල පසුගිය කාලය තුල නැති වුණා. අඩු වෙලා ගියා. සමහර වෙලාවට කලාතුරකින් පින්කමක් කෙරුණා. මිනිස්සු බොහොම බයෙන් එකතු වුණේ. එතකොට එක දිගට අපිට පසුගිය කාලේ අවුරුදු තුනක් 2019 2020 21 මේ බෝම්බ බිය, භීෂණ බිය, ඒ වගේම වසංගත බිය, මේ ලෙඩ රෝගත් එක්ක මේ හැම දෙයක්ම එක්ක පීඩාවට පත් වෙලා දැන් මේ අවුරුද්ද වෙනකොට දැන් බලන්න සාමාන්‍ය සිංහල අලුත් අවුරුදු මේ සියල්ල නැති වෙලා මිනිස්සු ආර්ථික වශයෙන් මිනිස්සුන්ගේ ජීවිතවලට විශාල පීඩනයක් ඇති වෙන්න පටන් ගත්තා. තව දින කීපයක් වෙසක් පුන් පොහොයට මේ අවුරුද්දේ මේ ඇතිවෙගෙන යන තත්ත්වයක් එක්ක ඇඳිරි නීතිය, හදිසි තත්ත්වයන්, මිනිසුන්ගේ ආවේග සීලී හැසිරීම මේ සියල්ලත් එක්ක මේ එළඹෙන වෙසක් පෝය ඉදිරියේ අපිට මොන වගේ තත්ත්වයකට මොන වගේ පරිසරයක කොයි වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා බොහෝ පිරිසක් බියෙන් තැති ගැනීමෙන් ඉන්නවා. පින්වත්නි ධර්මානුකූල මේ සිදුවීම් එක්ක අපි ධර්මානුකූලව බැලුවොත් අංගුත්තර නිකායේ සඳහන් වෙනවා අධම්මික කියන සූත්‍ර දේශනාව. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි යම් රාජ්‍යක රජුරුව අධර්මිෂ්ඨ නම් ඒ රජුරුව යටතේ ඉන්න අමාත්‍ය මණ්ඩලය අධර්මිෂ්ඨ වෙනවා. ඒ අය යටතේ කටයුතු කරන අනෙක් සියලු අංශ අධර්මිෂ්ඨ වෙනවා. ඒ හැමෝම වංචනික, ඒ වගේම හොරකම් කරමින් මිනිස්සු තලා පෙළමින් කටයුතු කරන පිරිසක් බිහි වෙනවා. ඒ විදිහට රාජ්‍ය අංශයෙන් පහළට ඇවිල්ලා පෞද්ගලික අංශ එහෙම එහෙම පහළට ඇවිල්ලා අවසානයේ රටේ හිඟන්න දක්වා අධර්මිෂ්ඨව තමයි ජීවත් වෙන්නේ. ඔබ දන්නවා බොහෝ වෙලාවට අපේ රටේ හිඟා කෑම පවා සමහරුන්ට ව්‍යාපාරයක්. හිඟන්නම් එක එක නගරවලට පිරිස පුහුණු කරලා යොදවලා ඒ මිනිස්සුන් අසරණකමින් හම්බ කරන මුදල කොල්ල කන, සමහර වෙලාවට වෙනම ව්‍යාපාරිකයෝ හැටියට ඒවැන් වැඩබිලා ඉන්න පිරිස් අපේ රටේ ඉන්නවා. එතකොට ඉහළ ඉඳන් පල්ලෙහාටම අවසානයේ දිලිඳු අසරණ මිනිස්සුන්ගේ පහළට ඇවිල්ලා ඒ රටේ සියලු ස්තර අධර්මිෂ්ඨ වෙනකොට ඒ රටේ ඉන්න පූජනීය පිරිස ශ්‍රමණ බ්‍රාහ්මණවරු පවා අධර්මිෂ්ඨ පිරිසක් බවට පත් වෙයි. ඉහළ ඉඳන් පහළටම අධර්මිෂ්ඨ වෙනකොට අන්න ඒකේ ප්‍රතිඵලය තමයි පොළොව වාසී දෙවියන් මිනිසයන් ගැන කලකිරීම. දෙවියන්ගේ රැකවරණේ මිනිස්සුන්ට අහිමි වෙලා දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා. ඒ දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනකොට සිද්ධ වෙන දේ ධර්මානුකූලව ඔබ හොඳට තේරුම් ගන්න. පින්තුනි ඔබට හිතෙයි වැස වහිනවා, හුලං හමනවා, සීතල එනවා, උණුසුම එනවා. මේවා ඉතින් ස්වභාවික දේවල්නේ. එහෙම තමයි අපි හිතන්නේ. හැබැයි මතක තියාගන්න මේ ස්වභාව ධර්මයට බලපෑම් කරන්න පුළුවන් මහා 이르දි බල සම්පන්න දේවතා කොට්ටාස මේ විශ්වයේ ඉන්නවා. වලාහක සංයුක්තයේ කියලා ධර්මයේ සඳහන් වෙනවා වැස්ස වලාහක දෙවිවරු. ඒ කියන්නේ දෙවියන් මේ හැම වෙලෙම වැස්ස ඇති කරනව නෙමෙයි. හැබැයි ස්වභාවිකව වහින වැස්ස නිසා මිනිස්යන්ට අයහපතක්, අනතුරක්, විපතක් වෙනවා නම් ඒ මිනිස්සු ගැන කරුණාවෙන් මිනිස්යන්ගේ ගුණධර්ම දැකලා උපකාර කරන දෙවිවරු ඒ වැස්ස ඒ දෙවියන්ගේ 이르දි බලයෙන් පාලනය කරලා මිනිස්යන්ගේ යහපතට ඒ වැස්ස මහා වැසි වලක්වලා නියඟ දුර්භීක්ෂ ඇති වෙනවා නම් වැසි ඇති කරලා මිනිස්යන්ගේ යහපතට ඒ ස්වභාව ධර්මී වැස්ස පවා
ඉර්ධි බල සම්පන්න දෙවියන්ට පුළුවන් කියන පාලනය කරා. ඊළඟට ධර්මයේ තියෙනවා අබ්බ වලාහක දේවතාවු මේ අහසේ වලාකුළු උලන් හමන හමන දිස්සාවට වලාකුළු ගමන් කරනවා. මේ දෙවියන් උස්සගෙන යනවා නෙමෙයි. හැබැයි ඉර්ධි බල සම්පන්න දේවතාවරු ඉන්නවා. ඒ අයගේ ඉර්ධි බලෙන් වලාකුළු අහසේ කැමැති දිසාවල් වලට යොදවන්න යොමු කරන්න පුළුවන් කියන අබ්බ වලාහක දේවතාවරු. වාත වලාහක කියලා දේවතා කොට්ටාසයක් ගැන සඳහන් වෙනවා. සුලගේ වේගයේ සුලං හමන දිසාව වෙනස් කරන්න පුළුවන් කියන. මහා සුලි සුලං කුණාට විපත් ඇති වෙනවා නම් ඒ දෙවියන්ට පුළුවන් ඒවැ දිසා වෙනස් කරලා මිනිසුන් ආරක්ෂා කරන්න බේරගන්න. සීත වලාහක උණ වලාහක කියලා දේවතා කොට්ටාස ගැන සඳහන් වෙනවා. පරිසරයේ සීතල උණුසුම ඇති කරන දේවතාව. ඒ අයගේ ඉර්ධි බලයෙන් ස්වභාවිකව ඇතිවන දේ පාලනය කරලා වෙනස් කරලා මිනිස්සුන්ට උපකාරයක් හැටියට ස්වභාව ධර්මයේ පාලනය කරන්න පුළුවන්. හැබැයි ධර්මයේ සඳහන් වෙනවා රටේ ඉහළ ඉඳන් පහළටම මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් බලවත් වෙලා මිනිස්සු සත්තු වගේ වෙනකොට අධර්මිෂ්ඨ වෙනකොට අර දෙවියන් කලකිරිලා මිනිස්යන්ගේ යහපතට උදව් කරපු උපකාර කරපු දෙවියන් අහක බලන දෙවියන් පිළිගන්නවා නෙමෙයි දෙවියන් අහක බලන මේ අධර්මිෂ්ඨ මිනිස්සුන්ට අපි උදව් කරන්නේ නැහැ කියලා. මොකද දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. දඩියග්ග සූත්‍රයේ සඳහන් වෙනවා දෙවියනු භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා. ඒ අය බිය වෙනවා, තැති ගන්නවා, ලොමු ඩහ ගන්නවා, කෙලෙස් සහිතයි. හැබැයි මහා බල සම්පන්නයි. ඒ අයගේ පෙර පින් බලය නිසා යම් යම් මහා බල සම්පන්න දේවතාවරු හැටියට දෙව්ලෝ පහළ වෙලයි. එතකොට මේ දෙවියන්ගේ රැකවරණය අහිමි වීම තුළ ස්වභාවික විපත් වැඩි වෙනවා වගේම මහා සාල කියලා තියෙන අංගුත්තර නිකායේ දේශනාව. මෙන්න මේ දේශනාව විස්තර වෙනවා දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙච්ච ගමන් සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා මේ දේශනාවේ තියෙනවා. අංගුත්තර නිකායේ තික නිපාතේ තියෙන මහා සාල සූත්‍රය. අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ බලවත් වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරින. ඒ යක්ෂයන් ගම් නගර නියංගම් වල අරක්ගෙන මේ ලෝකේ මිනිස්යන් යක්ෂයන්ගේ අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයකට හසු වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේමයි ඒ මහා සාල සූත්‍රයේ සඳහන් වෙනවා මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට අනාගතේ යම් යම් මතවාද අනුව යම් විශ්වාස අනුව ආගම් අනුව වේවා ජාති බේද කුල බේද වර්ණ බේද මේ එක එක බේද හදාගෙන මිනිස්සු බෙදිලා අවියාවි දාගෙන දඩු මොගුරු පොළු අරගෙන එකිනෙකා එකිනෙකා මරා ගනිමින් අනාගත ලෝකේ මිනිස්සු ගහ මරා ගනිමින් විශාල විපත් කරා යනවා කියලා. දැන් බලන්න ඔය ටික නෙමෙයිද අද අපි මේ දකින්. දෙවියන්ගේ රැකවරණේ අහිමි වීම අපිට හොඳට පේනවා. මිනිස්යන්ගේ මනස දිහා බලනකොට මිනිස්සු සත්තු වගේ ද්වේෂය, වෛරය, කේන්තිය මොනතරම් බලවත්ද කියලා බලන්න. ඒ අතර අපිට පේනවා ඉරිසියාව ඉතාම බලවත් වෙලා තියෙනවා. එකක් තමයි අපේ රටේ මේ ආදායම් විෂමතාවය ඇති වෙනකොට සමහර වෙලාවට මේ පින්පව් කුසල් ලකුසල් ධර්මානුකූලව ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබ වපුරපු දේ සසරි දන් දීපු කෙනා උපෝපං ආත්ම භාවවල සැප සම්පත් ලබන. යම් ව්‍යාපාරයක් පටන් ගත්තත් ඉක්මනින් දියුණු වෙනවා. ඇයි සංසාරේ දම් පින්කම් කරලා දන් දීපු පින. හැබැයි යම් කිසි කෙනෙක් සසරි ලෝභකමින් මසුරුකමින් දම් පින්කම් වල ඉදිරියට නැත්නම් අනුන් දන් දෙන එකත් වළක්වලා නම් එවැනි අය උපෝපං ආත්ම භාවවල මොන දේ පටන් ගත්තත් කඩාගෙන වැටෙනවා. උත්සාහ කරලා වීර්ය කරලා කොච්චර ජීවිතේ ඔලුව උස්ස ගන්න හැදුවට ප්‍රශ්න 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 පෙර සසරේ වපුරපු දේවල් තමන් කරා කැරකිලා එනවා. ඒ නිසා යමෙක් පොහොසත් වෙන්නේ යමෙක් දුප්පත් වෙලා උපදින්නේ
ඔබ බලන්න මජ්ඣිම නිකාය චුල්ල කම විභංග සූත්‍රය. මේ ලෝකේ මිනිස්සු අතර තියෙන මේ උස් පහක් කම් ධර්මයේ තුලින් හිතන කෙනා මේ තුල දන්නවා අපි කවුරුත් මේ සියල්ල කර්මයේ දායාද කරගෙන කර්මයේ උප්පත්තිය කරගෙන කර්මයේ ඥාතියා කරගෙන යන ගමන. මේ කර්මය ගැන හිතලා බුද්ධිමත් කෙනා උපේක්ෂාවෙන් යමක් තියෙන කෙනෙක් දැක්කොත් බුදුරජාන් වහන්සේ පෙන්වුවා මහණෙනි බොහෝ සැප සම්පත් විඳින කෙනෙක් දකිනවා. එහෙම කෙනෙක් දැක්කට පස්සේ හිතන්න කියනවා මම සංසාරේ කොච්චරනම් ඔය වගේ ඉපදිලා ඉඳලාද. අන්ත දුක් විඳින මිනිස්සෙක් දකිනවා. ඒ තුල හිතන්න කියනවා සසරේ මමත් මොන තරම්නම් මේ වගේ දුක් විඳ විඳ මේ වගේ උපත්වල ලැබිලාද. එතකොට මේ කර්මය ගැන හරි අවබෝධයක් තිබුණා නම් තියෙන මිනිස්සයා ගැන යම්කිසි ගියද්දොරක් හදාගෙන යාන වාහනයක් අරගෙන උත්සාහයෙන් වීරියෙන් දියුණු වෙච්ච මිනිස්සයා ගැන ඉරිසියාවක් වෛරයක් උපදින්නේ නැහැ. එතකොට මම මේ ඔබට විස්තර කරන්නේ මේ හොරකම් කරලා වංචාවල් කරලා වැජබිලා ඉන්න මිනිස්සු ගැන නෙමෙයි. සාධාරණව ධර්මිෂ්ඨව හැකියාවක් කරලා සමහරලාට ව්‍යාපාරයක් කරලා අපේ රටේ හොඳ ගෙයක් හදාගෙන යාන වාහනයක් ඇතුව සැපසේ ඉන්න මිනිස්සු පවා මේ මොහොතේ විශාල බයකින් ජීවත් වෙනවා. ඒ මිනිස්සු ගැන පුදුමාකාර ඉරිසියාවක් වෛරයක් අර නැති මිනිස්සයට ඇති වෙනවා. මේ මිනිස්සු හොඳට කාලා බීලා ඉන්නවා, හොඳ වාහනවල යනවා. එහෙම කිය කියා අපිට පේනවා මිනිස්සුන්ට ශාප කරනවා, යදිනවා. මේවැ ප්‍රතිඵල. ඊළඟට මේ හිත්වල ඇති වෙන ද්වේෂයේ වෛරයේ අනුන්ගේ විනාශයේ එතකොට පසුගිය දින කීපේ ඇති වෙච්ච මේ අවාසනාවන්ත සිදුවීම් එක්ක අද වෙනකොට ඊයේ දවස වෙනකොට ඔබ දකින්න ඇති එක එක පැතිවලට මේවා ගමන් කරන අර මිනිස්සුන්ගේ හිතේ තිබිච්ච ඉරිසියා වෛර ක්‍රෝධ ඊළඟට ඉදිරියේ කණ්ඩායම් වශයෙන් තමන්ගේ තරහකාරයන්ගෙන් පලිගන්න තමන්ගේ ඉරිසියාකාරයන්ගෙන් පලිගන්න අපි අපිට ඉතිහාසයේ දිහා ගනිද්දි සමහර වෙලාවට 88 89 වේවා ඔය 70 ගණන් වේවා රටේ භීෂණයක් ඇති වුණාට පස්සේ වැඩිපුරම තරහකාරයන්ගෙන් පලිගන්න තමයි මිනිස්සු උත්සාහ කරන්නේ මිනිස්සුන්ගේ ගෙවල් මංකොල්ල කරන්න. එතකොට මේ වගේ මට්ටමට මිනිස්යාගේ මනස ඉතාම පහත් මට්ටමකට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි හැම වෙලාවෙම තමන්ගේ හිත දිහා බලලා මේ ගමන බොහොම අමාරුයි. දැන් අපිට පේනවා දෙවියන්ගේ රැකවරණේ අහිමි වෙච්ච භූමියක්. මහා දරුණු යක්ෂයන් අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයකට නතු වෙච්ච මිනිස්යන්ගේ මනසක් තියෙන භූමියක්. ඊළඟට ඔබට පේතවත්වයේ සඳහන් වෙන සමහර දේශනා තියෙනවා. සමහර අමනුෂ්‍යයෝ ගැන පේතවත්වයේ විස්තර වෙනවා. සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා කියනවා ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් බලවත් වෙච්ච මිනිස්සු අතරට ඇතුල් වෙලා ඒ අය අතර ගැටුම් ඇති කරලා ඒ මිනිස්සු ගහමරා ගන්නකොට ලේ ටික ආග්‍රහණය කරන උරාබුන අමනුෂ්‍යයෝ ඉන්නවා කියලා. එතකොට බලන්න ධර්මයෙන් පිට ඉරිසියාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් සීලකමින් අධර්මිෂ්ඨකමින් ජීවත් වෙන මිනිසයා ඕනෑම වෙලාවක අමනුෂ්‍යයෙකුගේ පවා ගොදුරක් වෙන්න පුළුවන්. ඔබ ආඨානාටිය සූත්‍ර දේශනාව අධ්‍යයනය කරනවා නම් ඒ ආඨානාටිය සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා ඉත්ති වාහනං කත්වා අනුයන්ත දිසෝ දේශං මේ ස්ත්‍රීන්ගේ ශරීරවලට අමනුෂ්‍යය ඇතුල් වෙලා අමනුෂ්‍යයෝ ඒවා වාහන වගේ ඔබ වාහනයක නැගලා ඔබට කැමති විදිහට වාහනේ අරගෙන යනවා වගේ මිනිස්යාගේ ශරීර වාහන කරගෙන අමනුෂ්‍ය ජීවත් වෙනවා. ඒ අයට ඕන විදිහට මිනිස්සුන්ව මෙහෙවලා. පුරුෂ වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං කියන මේ පිරිමි පුරුෂයන්ගේ ශරීරවලට අමනුෂ්‍ය ඇතුල් වෙලා ඒ අයගේ ශරීර අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයකට නතු කරගන්න. ඊළඟට මිනිස්ස වෙස්යෙන් හිටියට අමනුෂ්‍යය තමයි මනස පාලනය කරන්නේ. මේ තුල මේ විදිහට අමනුෂ්‍යයන්ට මිනිස්සු ගොදුරු වෙන්නේ ගුණ ධර්මයෙන් පිරිහි ධර්මයෙන් ඈත් වී. ඒ නිසා ඔන්න ඔය කාරණා ටික හොඳට මතක තියාගෙන
මේ කාරණා ටික ඔබට විස්තර කරේ අපිට පේනවා මේ වෙනකොට දැන් අද දවසේ නම් යම් කිසි නිවීමක් පේන්න තියෙනවා නමුත් මේ ස්වභාවය ඔබ හොඳට ඔබේ හිත දිහා බලන්න ඔබේ අසල්වැසියන්ට ඥාතීන්ට ඊළඟට මේ දේශනාවල් පවා මිනිස්සුන්ට ඇහෙනකොට අපි දන්නවා පසුගිය කාලේ අපේ රටේ කොච්චර බණ ඇහුණාද පැය 24ම බණ යන නාටිකා මොන තරම් ධර්මයේ ඇහිණ පින්කම් කරපෝ හැබැයි ඒ අතරම මිනිස්සු තුළ මේ ද්වේෂය වෛරය ඉරිසියාව ක්‍රෝධය මහා දරුණු විදිහට බලවත් වෙන පින්වතුනි මේ ඊයේ පෙරේද ඇතිවෙච්ච සමහර සිදුවීම් මිනිස්සුන්ට ගහන හැටි වද දෙන හැටි කාන්තාවන්ට පවා මිනිස්සුන්ට වද දෙදි එතකොට මේවා දිහා දකින්නකොට ඔබ චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ මිනිස්සුන්ගේ ආවිස අඩු වෙලා මෘග සංඥා පහළ වෙලා එකිනෙකා මරා ගන්න හැටි විස්තර කරන ආකාරය අපිට නම් ධර්මයේ තුලින් ඒවා මැවි මැවි පේනවා බුදුරජාණන් වහන්සේ විස්තර කරන අනාගතයේ මිනිස්සුන්ගේ ද්වේෂය කොච්චර බලවත්ද කියන්නේ එකිනෙකා එකිනෙකා පසුපස දින 7යි කියනවා යන් දකින දකින කෙනා පසුපස ලේ පිපාසයෙන් මිනිස්සු පන්නනවා දවස් 7ක් ඇතුළත ලෝකෙම මිනිස්සු මරාගෙන මරාගෙන ලේ විලක් බවට පත් වෙනවා කියන ලේ පිපාසයෙන් එතකොට බලන්න එක රැයක් ඇතුළත අපේ රටේ මේ ඇතිවෙච්ච මේ මහා භයංකාර සිදුවීම් ඔය අතර ඔබ හිතන්න අසරණ මිනිස්සු දුප්පත් මිනිස්සු එදා වේලා හම්බ කරගෙන ජීවත් වෙලා පසුගිය කාලේ ඉතාම අසරණ වෙච්ච බෙහෙත් පෙත්තක් ගන්න විදිහක් නැහැ රෝහලකට යන්න විදිහක් නැහැ ගෙවල් වල වේල් ගණන් බඩකින් ව්‍යාපිහා ගන්න දෙයක් නැහැ ඒ මිනිස්සු මොන තරම් නම් අසරණයි සමහර වෙලාවට යම් කිසි එක පුද්ගලයෙක් නිසා කාගේ හරි වැරැද්දක් හොරෙක් වෙන්න පුළුවන් වංචනිකයෙක් වෙන්න පුළුවන් ඒ පුද්ගලයාගේ ගෙයක් තව කෙනෙක් ගිහිල්ලා ගිනි තියනකොට මතක තියාගන්න ඒ ගෙවල් වල ඉන්න බිරිඳෑවරු පොඩි දරුවෝ ඒ අයගේ අම්මලා ඒ මිනිස්සු කොච්චර නම් අසරණ වෙනවද ඒ නිසා සංසාරේ ඔබට හේවණක්වත් නොලැබෙන්න පුළුවන් ආත්ම ගණනාවක් යනක අපිට පේතවත්වයේ සඳහන් වෙනවා සමහර අමනුෂ්‍යව ගැන ගස් සෙවනට ගියත් එතනට මහ විශාල ප්‍රශ්නයක් ඉරාවුවක් වගේ වැටිලා මුළු ඇඟම පිච්චෙනවා කියන සමහර අමනුෂ්‍යයන් යන යන තැනට ඒ ගින්දර වගේ අවුවක් වැටෙනවා කියන ශරීරෙ ගිනි ගන්න සෙවණක්වත් නැහැ සසරේ ඔයනි අකුසල් කරාට පස්සේ ඒ නිසා තව කෙනෙකුගේ ගෙයක් ගිනි තියන් තව කෙනෙකුට හිංසාවක් කරන්න මිනිස්සෙකුට ගහලා සතුටු වෙන්න වද දීලා සතුටු වෙන්න මේ ඇති වෙන්නේ අර මෘග සංඥා පහළ වෙන මානසිකත්වයේ ලක්ෂණ අන්න ඒ නිසා පින්වතුනි ඔය කරුණ හොඳට තේරුම් අරගෙන අඩුගානේ මේ දින කීපේ ගෙදර ඉඳන් හරි ස්වර්ණමාලි මහා සෑය සිහිපත් කරලා උදේ හවස වන්දනා කරා මේ ඩ්‍රෝනියක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ඒ ඩ්‍රෝනියක් ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට ඉහළ අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පා ඒ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ මොන තරම් දෙවිවරු ඔය පූජා භූමිය ඇවිල්ලා වන්දනා කරනව ඇත්ත ඒව සිහිපත් කරලා ඔබ බොහෝ පිරිසක් මේ කරුණු කියමින් ජීවිතයේ සිල් ගුණ දහම් තුල පිහිටලා දෙවියන්ට ආරාධනා කරන්න මේ මනුස්ස ලෝකෙට මේ මිනිස්යන් ගැන කරුණාවෙන් උපකාර කරන්න මේ මිනිස්සුන්ට පිහිට වෙන්න කියලා මිනිස්සු ආරක්ෂා කරන්න කියලා ස්වභාව ධර්මයේ දැන් ඔබ හිතන්න අපේ රටේ ඉතිහාසය බහලා කැලණි තිස්ස රජතුරු එදා සිදු කරපු මේ මහා පාපී ක්‍රියාවක් එක්ක මහරහතන් වහන්සේ නමකගෙන් පවා පලිගෙන තෙල් කටාරමක දාලා ඒ වෙලාවේ මහා සාගරේ පවා ලංකාවේ ගොඩබිමට ගලාගෙන ගම්මාන දහස් ගණක් යට වෙමි සාමාන්‍ය කිලෝමීටර් 25ක් තරම් දුරක් එදා මුහුදට යට වුණා කියලා. එතකොට බලන්න සමුද්‍ර වාණිජ දේවතාවරු ගැන බහලා මහා සාගරයට අධික්‍රෝහිත දෙවිවරු ගැන සඳහන් වෙයි. අපිට ඉතිහාසෙ පවා සඳහන් වෙනවා
සමුද්‍ර වාණිජ ජාතකයේ තුල අධර්මිෂ්ඨ පිරිසක් යම් දූපතකට ගිහිල්ලා ඒ දූපත විනාශ කිරීම තුල ඒ මහා සාගරයේ හිටපු දේවතාවරු කිපිලා මහා රලක් අර දූපතට එවලා ඒ දූපතේ හිටපු මිනිස්සුන්ට විශාල විපතක් කරලා ඌ මරණයට පත් වුණා. හැබැයි ඊට පෙර දෙවිවරු පිහිට වුණා. බෝසතාණන් වහන්සේ අර වෙළඳ කණ්ඩායමේ හිටියයිදායේ දූපතට ගිය පිරිස අතර ඒ පින් ඇති අයට බෝසතාණන් වහන්සේට පින් ඇති කීප දෙනාට දෙවියන් පෙනීදලා කියා හිටියා මෙන්න මේ වගේ විපතක් සිද්ධ වෙනවා. දේවතාවුන් කිපිලා ඉක්මනට ඔබේ පිරිස අරගෙන මේ නැවුල නැගලා පිටත් වෙයි. හැබැයි බොහෝ පිරිසක් මේක පිළිගන්නේ නැහැ. පිළිගන්න පිරිසත් එක්ක උන්වහන්සේ පිටත් වුණා මහා මුහුදු රලක් එක්ක අර දූපතම විනාශ වෙලා ගියා. එතකොට අපිට පේනවා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද කෙනෙකුට ලැබෙන්නේ ಗುಣධර්ම පුරන කෙනාට, සිල්වත් කෙනාට, ධර්මානුකූලව ඉන්න කෙනාට. අමාරු වුණත්, අසීරු වුණත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කාලේ අපිට අමාරු. හැබැයි විකල්පයක් නැහැ. අමාරුයි කියලා විකල්පයක් නැහැ. අඬා හරි සිල් රකින්න. කොහොම හරි ಗುಣධර්ම ටික පුරා ගන්න. නිතර බුදුගුණ සිහි කරත් මේ කාලේ වැඩිපුරම මෛත්‍රිය වඩා වැඩිපුරම ද්වේෂයේ වෛරයේ කේන්තිය බලවත් වෙන කාලය. ඒ නිසා යම් කිසි කෙනෙකුට පෞකාරයෙකුට වේවා, වැරදිකාරයෙකුට වේවා, අධර්මිෂ්ඨයෙකුට වේවා බැන ඔබ ද්වේෂයෙන් වෛරයෙන් තව කෙනෙකුට බණිමින් ඉන්නවා කියන්නේ ඔබේ හිත තුලයි ද්වේෂයේ වෛරයේ බලවත් වෙන්නේ. යකඩේක හටගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ ඔබ තව කෙනෙකුට බණිනකොට, යදිනකොට, සාප කරනකොට ඔබේ හිතයි අපිරිසිදු වෙන්නේ. ඔබටම යකුසල් පිරෙන්නේ. ඒ නිසා ද්වේෂය යටපත් කරන්න තියෙන වෙන කිසිම දෙයකින් නෙමෙයි මෙත්තා භාවයේ තබ්බහා ව්‍යාපාදස්ස පහනයි. මෛත්‍රිය වැඩිපුර පුරුදු කරා. ඊළඟට පින්වතුනි, පූජනීය සිද්ධාස්ථාන ගැන මෙනෙහික බලන්න අපේ රටේ මේ මොන ප්‍රශ්න ඇති වුණා. මේ ලෝකයේ තුල අනෙක් මොන රටක ඔබ ජීවත් වෙනවටත් වඩා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩ ඉන්නේ අපේ ලංකා භූමිතලයේ තුල. ඒ බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ටඵල බෝධීන් වහන්සේලා 23 බෝධීන් වහන්සේලා අපේ රට පුරාම වැඩ ඉන්නවා. මහා පෙළහර පාමින් පහළ වෙච්ච මේ බෝධීන් වහන්සේලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අදිෂ්ඨාන කරා උන්වහන්සේගේ ශාරීරික ධාතු උන්වහන්සේලා අතර නොකැඩි නොබිඳි නොවිසිරි මේ ධාතු උන්වහන්සේලා පමණක් ඉතිරි වේවා කියලා විශාල ධාතු උන්වහන්සේලා 7 ගැන සඳහන් වෙනවා. ඒයින් විශාලම ධාතු උන්වහන්සේ ලලාට ධාතු උන්වහන්සේ වැඩ ඉන්නේ සේල්විල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ තුළ. මේ අපේ රටේ සතර දළදා වහන්සේලාගෙන් දළදා වහන්සේලා දෙනම මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ අදට දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් ඒ උතුම් දළදා වහන්සේ වැඩ ඉන්නවා. සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුළ මොනතරම් පෙළහර පානවද විකින් විට ඒ චෛත්‍ය රාජානන් වහන්සේ ඒ මහා සෑය තුළ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ මේ බෙල්ලේ පිහිටි ධාතුන් වහන්සේලා 7 කොඳුයට පෙළියේ ඉහළින්ම පිහිටි හිස් කබල දක්වා බෙල්ලේ ඉඳන් පිහිටි අස්ති ධාතුන් වහන්සේලා 7 අද මයංගන මහා සෑය තුල වැඩ ඉන්නවා. ඒ වගේම දකුණු අකු ධාතුන් වහන්සේ ථූපාරාම මහා සෑය වැඩ ඉන්නවා. මේ දකුණු අකු ධාතුන් වහන්සේ පවා ථූපාරාම මහා සෑය පිහිටන් අහසේ බුදුරුව මවාගෙන පෙළහර පාලා මේ ථූපාරාම මහා සෑය පිහිටියා කියලා අපේ ඉතිහාස සඳහන් වෙනවා. ඒ වගේම ඌර්ණ රෝම ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දෙබඹ මැද සුදු පාට බුද්ධ රශ්මියක් විහිදෙච්ච මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ අෂ්ටවංක මාණික්යක් තුල තැන්පත් වෙලා මිහින්තලේ සීල චෛත්‍ය රාජානන් වහන්සේ තුළ වැඩ ඉන්න.
ඊළඟට අනුරාධපුරයේ තියෙන පූජා භූමිවල ඒ තියෙන පූජනීය මහා සෑයවල් තුල වැඩ ඉන්න ධාතුන් වහන්සේලා මේ ලංකාවේ වැඩ ඉන්න ඒ ඒ ධාතුන් වහන්සේලා ගැන ඔබ නිතර මෙනෙහි කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා පූජනීයත්වයට පත් වෙච්ච ඒ 11 ස්මස්ථාන මෙනෙහි කරමින් දෙවියන්ට හිතෙන් හරි පින් දීලා හොඳට තුනුරුවන් ගුණ සිහි කරලා මේ කාලය තුල ඔබ නිතර තුන් සූත්‍රයේ භාවිතාවට ගන්න අපිට මහා ආශිර්වාදයක් ලැබෙන මේ බුද්ධ දේශන අතර ඉතාම බලවත් අපේ පැරැන්නම් පවා තමන්ගේ ආරක්ෂාව පිණිස ආශිර්වාදයේ පිණිස භාවිතා කරපු දේශන රතන සූත්‍රය මහා මංගල සූත්‍රය ඒ වගේම කරණීයමිත් සූත්‍රය ගෙවල් වල බුදුන් ඇඳලා පිළිත් ටිකක් කියලා තමන් හොඳට සීල් ගුණ දහම් තුල පිළිහිටලා දෙවියන්ට පින් දෙයි මේ ලංකා භූමියට මේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩ ඉන්න මේ තරම් ශාරීරික පාරිභෝගික උද්දේශික මේ ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලා වැඩයි මේ ලංකා භූමිය අද ලෝකයේට සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සක්‍ර දෙවියන්ට මේ ලංකාව ආරක්ෂා කරන්න කියලා පවරපු මේ කාරණේ සිහි කරලා සක් දෙවිඳුන්ට ඉල්ලීමක් කරන්න මේ මිනිස්යන්ට අනුකම්පා කරලා මේ සම්බුද්ධ ශාසනයේ පිහිටපු අනාගතේ පවා ආරක්ෂා වෙන මේ ලංකා භූමිය ආරක්ෂා කරලා දෙන්න මේ මිනිස්යන්ට පිහිට වෙන්න මේ සම්බුද්ධ ශාසනයේ බලවත් ආරක්ෂා වෙන භූමිය ආරක්ෂා කරලා දෙන්න කියලා දෙවියන්ගෙන් පවා ඔබ ඉල්ලන අන්න ඒ විදිහට මිනිස්සු ගුණධර්ම තුල පිහිටමින් නිතර පිරිත් කියමින් දෙවියන්ට පින් දෙමින් තමන් මෛත්‍රිය වඩමින් විශේෂයෙන් මෛත්‍රී භාවනාව දෙවියන්ට බොහොම ප්‍රියයි දේවතා රක්ඛන්ති දෙවියන් ආරක්ෂා කරන මෛත්‍රී වඩන කෙනා මෛත්‍රී ආනිසංස 11ක් තියෙනවා ඊන් 10ක් දික්ත දමෝ වේදී මේ ජීවිතේම ලැබෙන ආනිසංස බලන්න ද්වේෂය තරහව වෛරය කේන්තිය නිසා මිනිස්සු මොන තරම්නම් දැවෙනවද පිච්චෙනවද කේන්තිය නිසා මොන තරම් මිනිස්සු විඳවනවද ඒ නිසා මෛත්‍රිය තුලින් තමන්ගේ හිත නිවා ගන්න උත්සාහයක් ගන්න අපි කාට සමහරලාවට තරහ යන ස්වභාවයන් ඇති වෙනවා හැබැයි ඒ ඇති වෙන තරහ දියේ ඇඳ ඉරක් වගේ ඒ සැනින් යටපත් කරගන්න දක්ෂ වෙයි සමහරලාට ඔබට කේන්ති ගියාම තරහ ගියාට පස්සේ තමන්ගේ හිත තුලින් දකින්න මට කේන්තියක් ඇති වුණා මට තරහක් ඇති වුණා සමහරලාවට ද්වේෂයෙන් තරහින් යම් වචනයක් පිට වෙන්නත් පුළුවන් ඒ වචනේ පිට වුණාට පස්සේ හරි හිතන්න මගේ නරක වචනයක් කියුණා මං ආයෙක කියන්නේ මං කොහොම හරි මගේ සිත සංවර කරගන්න වචනේ සංවර කරගන්න සමහරලාවට තරහ ගියාට පස්සේ කෙනෙකුට බනින්න ප්‍රතිචාර දක්වන්න ගහන්න තව කෙනෙක් විනාශ කරන්න හරි හිතෙන්න පුළුවන් ඒ එන සිතුවිල්ලට පවා ගරහා කරමින් යටපත් කරගන්න මේ පටිගේ ඊළඟට මේ ද්වේෂ හිත අනාගාමි වෙනකොට තමයි සම්පූර්ණ කාමරාග පටිග හිතෙන් නැති වෙලා යන හැබැයි සෝවාන් වෙච්ච පුද්ගලයා තුල මේ ගැටීම් ඇති වුණාට ඔහු අපායගාමි අකුසලයකට වැටෙන්නේ නැහැ ධර්මයේ තුලින් හිත දමණය කරගන්න. එතනින් මෙහා ඔබ මෛත්‍රියම වඩමින් උත්සාහයෙන් වීරියෙන් කොහොම හරි හිතේ ඇතිවන ද්වේෂය යටපත් කරගෙන ඔබම හිතන්න මේ ද්වේෂයෙන් තරහෙන් වෛරයෙන් මම මැරුණොත් මම කොහේයි? අන්නේ විදිහට හිතලා හිතේ ද්වේෂයේ තරහ වෛරය සංසිඳවා ගන්න. ඒ නිසා අපිට මේ වෙලාවේ මේ ධර්ම දේශනාවත් එක්ක ඔබ හැම දිනාගේම ඉල්ලන්න තියෙනවා. ඔබේ දරුව සමහර වෙලාවට මේ බණහන අම්මලා තාත්තලා කොච්චර අසරණද? සමහරලාට හිතුවක්කාර දරුව පොළු අරගෙන ආයුධ අරගෙන කියන දේ අහන්න නැතුව සමහර වෙලාවට ගිහිල්ලා මේ විපත්වල ගැටුම් වල පැටලෙනකොට ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා මොන තරම් පපුව ගිනි ගන්නවා මොන වගේ විපතක් වෙයිද සමහර වෙලාවට මේ ගැටුම් වලින් මියපරලව ගිය අය ගැන ඒ අයගේ දෙමව්පියෝ ඥාති ඒ නිසා ඔබ හිතන්න ඔබේ ප්‍රියයන්ට ඔබේ ජීවිතේ වටිනවා ඔබ හැම වෙලාවෙම මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම සිහි කරමින්
කිසිම කෙනෙකුට මගේ සිතුවිල්ලකින්වත් හිංසාවක් නොවේවා කියන අදිෂ්ඨානය ඇති කරගත්. මගේ වචනයක් නිසාවත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා කියන අදිෂ්ඨානය ඇති කරගත්. එනිසා ගිනි අවුලවන්න එපා. වචනයෙන් ගිනි තියන්න පුළුවන්. මිනිස්සු අවුලවන්න පුළුවන්. කේලම් කියලා අවුලවල ප්‍රශ්න ගැටලු ඇති වෙන තැන්වලට මිනිස්සු යොදවලා අපි දැක්ක මොන තරම්නම් මිනිස්සු සංවිධානයේ කර 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 මේ ගැටුම් වලට පහර දෙන්න මතක තියාගන්න සමහර ලාවට ඒව දිහා බලලා යන සතුටක් ලබන වෙලාවලුත් මිනිස්සු තුල තියෙනවා හොඳ වෙන්නේ කිය. හැබැයි බොහෝ ගුටි කාපු මිනිස්සු අතර ගත්තොත් ඔබේ මට්ටමේ අහිංසක අසරණ මිනිස්සු සමහර වුවට ගිහිල්ලා තියෙන අසරණකමට තමන්ගේ රස්සාව නැති වෙයි. සමහර ලාවට පහුගිය කාලේ මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ගෙවල් වල කන්න බොන්නවත් නැතුව ඉඳලා අවුරුදු දෙකක් වසංගතයෙන් දුක් විඳලා මේ බඩු ගණන් වැඩිවීමත් එක්ක ගෙවල් වල තියෙන ප්‍රශ්න මේ සියල්ලත් එක්ක කාගේ හරි ඇමතියෙක් පස්සෙන් හරි යන්නේ මිනිස්සුගේ අසරණකම නිසා. ඒ අසරණකම නිසා මේ මිනිස්සුන් ඒවට යොදවලා සමහර ලාවට ඒ ගිය පිරිස අර තවත් පිරිසක් තමන්ගෙම මට්ටමේ තමන්ගෙම ඒ මට්ටමේ ඒ පන්තියෙම පිරිසක් ඒ අසරණ මිනිස්සුන්ටම පහර දෙනකොට මිනිස්සු වැටිලා ලේ පෙරාගෙන වැඳ වැඳ බලන්න මොන තරම් අසරණද කියලා. ඒ නිසා සමහර විටත් පුළ මහා වීරකමක් සිද්ධ වුණා කියලා. ඒ නිසා ඔබ හොඳට මේ කාරණා හිතන්න හිතලා ඔබේ හිතේ ඇති වෙච්ච තරහව වෛරය ද්වේෂය දැන්වත් යටපත් කරගන්න. පෞගිය දේවල් දැන් වෙච්ච දේවල් අපිට ආපස්සට හදන්න බෑ. හැබැයි මේ මොහොතේ ඉඳන් හරි ඉදිරියට හරි එහෙම නැති වුණොත් ඔබට අනාගතේ තව අවුරුදු ගණනාවක් විඳවන්න සිද්ධ වෙනවා. මේ සිද්ධවීම් සියල්ල බොහොම නරක විදිහට ජාත්‍යන්තරයේ පුරාම මාධ්‍යවල නිතර නිතර මේවා විකාශය වෙනවා. ඔබ දන්නවා අපේ රට පවතින මට්ටම. ඒ නිසා අනාගතේ ණයක්වත් නොදී උදව් උපකාර නොදී මේ වගේ මිනිස්සුන්ට මේ වගේ රටවල් වලට අස්ථාවර මේ වගේ රටවල් වලට උදව් උපකාර නොකර අනාගතේ ඔබට ඔබේ දරුවන්ට ඉදිරියේ මොනතරම් අවාසනාවන්ත යුගයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. අන්න ඒ නිසා මේ කාරණා හොඳින් හිතට අරගෙන පුළුවන් තරම් ඉවසීමෙන් ධර්මයෙන් කරුණා ගුණයෙන් මෛත්‍රියෙන් මේ ද්වේෂ හිත ජය ගන්න උත්සාහයක් ගන්න. ඉතින් ඔබට අද මේ ධර්මානුශාසනාවෙන් ඔබේ ජීවිතේට ඒ වගේ විශේෂයෙන් මේ ලංකාවේ ඇති වෙලා තියෙන මේ අවාසනාවන්ත තත්ත්වයේ මිනිස්සුන්ගේ හිතවල තියෙන තරහව ද්වේෂයේ වෛරයේ ඒ වගේම දෙවියන්ගේ රැකවරණයේ අහිමිවීමත් එක්ක අමනුෂ්‍යයන්ට මනුෂ්‍යයන් ගොදුරු වෙන ආකාරي ඒ අමනුෂ්‍ය මිනිස්සු පාලනය කරලා ගැටුම් වලට යොමු කරමින් මේ රට ලේ විලක් කරන අපිට නොපෙනෙන මහා බලවේග මේවත් උඩ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ධර්මානුකූලව මේ කරුණ හොඳින් විමසන්න මෙනෙහි කරන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලක්වාසී හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. අපි රටේ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කායිකව සුවපත් වේවා, මානසික සුවපත් වේවා. මේ හිත්වල තියෙන තරහ, වෛර, ද්වේෂ, ඉරිසියාවල් කුහකකම් පරිගැනීමේ සිතුවිලි යටපත් වෙලා මෛත්‍රිය, කරුණා, මුදිතා ආදී ගුණධර්ම හිත්වල බලවත් වෙලා මේ මිනිස්සුන්ට ගුණධර්ම පුරා ගන්න සතුටින් අඩුම ගානේ සැනසෙල් නිදා ගන්නවත් පුළුවන්. ගෙවල් වල ගිනි ගොඩක් වගේ පපුවේ ගින්දරෙන් ජීවත් වෙන්නේ නැතුව මරණ බයෙන් ජීවත් වෙන්නේ නැතුව මිනිස්සෙකුට ගුණධර්ම ටිකක් පුරාගෙන බුදුන් වැඳගෙන ඉදිරියේ අපිට කොහොමත් ප්‍රශ්න ගැටලු ආර්ථික ප්‍රශ්න රැසකට ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙන කාලය. හැබැයි ඒ සියල්ලත් එක්ක ඔබ ධර්මයේ තුලින් ඔබේ හිත රැක ගන්න මොන තරම් කරදර බාධාවත් අඬනා හරි සිල් රකින්න ධර්මයෙන් ඈත් වෙන්න එපා. ඔබට වෙන කිසිම පිළිසරණක් නැහැ. ධර්මයේ පිහිට පමණයි. ඒ නිසා ධර්මයේ තුලම පිහිටලා කටයුතු කරන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා.
සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. බුම්මාටු දෙවියන්ගේ පටන් චාතුම් මහරජික තාවතින්සේ යාමේ තුසිතේ නිර්මාණරති පරණිම්මිත වසවර්තියාදී සදෙවුලෝ දෙවියන්ද, ඒවගේම බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිතාදී අකනිටා බම්මලව දක්වා සියලු දෙව්බමුන් මේ පින් අනුමෝදන් වෙත්වා. අපේ රටට මේ ලංකා භූමියට සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයේ සැලසීවා. ඒ උතුම් දෙවියෝද උතුම් නිවනටම පත්වේවා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඔබ හැම දෙනා නමින් මිය පරලොව ගිය ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙලා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පින් දෙන්න. ඔබ හැම දෙනාටමත් අද මේ වැඩසටහනට මේ කටයුතු සංවිධානය කරපු ඒ හැම දෙනාමත්, විදේශගතව ඉන්න ශ්‍රී ලාංකික සියලු දෙනාමත්, ඒ වගේම පූජනීය මහා සංඝරත්නය මේ ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු දෙනා නිදුක් වේවා. ඔබ හැම දෙනාමත්, ඔබේ පවුල්වල හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දෙනාට මුතුන් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම ශ්‍රවණය මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඔමෙන්දගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.